රයික් මං අද හිතුව මේ L7805 රෙගියුලේටර් එක ලෝඩ් කරලා බලමු කියලා. මේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. නමුත් අපි කවදාවත් බලන්නේ නැහැ මේ වැ කරන්ට් එක කොච්චර දෙන්න පුළුවන්ද කියලා. ඩේටා ෂීට් එකේ නම් ගහලා තියෙනවා 1 ඇම්පිය වෙනකන් දෙන්න පුළුවන් කියලා. අපි බලමු ඇත්තට මේවා 1 ඇම්පිය දෙන්න පුළුවන්ද කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් මැක්සිමම් කරන්ට් එකේදී මේක දැන් 5 වෝල්ට් රෙගියුලේටර් එකක් නම් 4.5 වෝල්ට්ස් වත් මිනිමම් තියෙන්න ඕනේ 1 ඇම්පිය දෙනකොට. එහෙම නැත්නම් මේ රෙගියුලේටර් එකෙන් වැඩක් නැහැ. ඉතින් අපි දැන් මං කඩෙන් ගත්ත රෙගියුලේටර් එකක් මෙතන හයි කරගෙන තියෙනවා. අපි බලමු දැන් ලෝඩ් එක පොඩ පොඩ වැඩි කරලා මේ රෙගියුලේටර් එකෙන් 1 ඇම්පිය ගන්න පුළුවන්ද කියලා. දැන් මේ ලෝඩ් ඉලෙක්ට්‍රොනික ලෝඩ් එකේ රීඩින්ග්ස් යන්නේ මෙහෙමයි. උඩම ලයින් එකේ පේනවා රෙගියුලේටර් එකේ අවුට්පුට් වෝල්ටේජ් එක. දැන් තියෙනවා නෝ ලෝඩ් අවස්ථාවේ තියෙනවා 5.001 වෝල්ට්ස් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ලයින් එකෙන් තියෙන අපි මේකට ගන්න කරන්ට් එක මං 100 mA ස්ටෙප්ස් වලින් වැඩි කරගෙන යනවා. එතකොට තුන්වෙනි ලයින් එකේ තියෙන්නේ වෝල්ටේජ් එක. ඊට පස්සේ මං වැඩි කරනවා ඉන්පුට් වෝල්ටේජ් එක 12 වෝල්ට්ස් වලට වැඩි කරනවා. ඉන්පුට් වෝල්ටේජ් එක 12 වෝල්ට්ස් වලට වැඩි කරලා අපි බලමු කොච්චර කරන්ට් එකක් ගන්න පුළුවන්ද කියලා. මොන මං දැන් වෝල්ට් කරන්ට් එක ලෝඩ් එක වැඩි කරනවා පොඩ පොඩ 100 mA 200 mA 5 වෝල්ට් තාම තියෙනවා. 300 mA 5 වෝල්ට් අඩුණා 4.9. 335 mA වලදී 0 වෝල්ට් වැටෙනවා. හරි, දැන් මම කරේ LM317 රෙගියුලේටර් එකක් මේ රෙසිස්ටර්ස් දෙකක් පාවිච්චි මේ පාස්සලා හරියට 5 වෝල්ට්ස් මාවේ නෑ. 4.7 වෝල්ට්ස් වගේ තමයි ආවේ. මේ රෙසිස්ටර් දෙක හරියට සයිස් කරා නම් 5 වෝල්ට්ස්ම ගන්න පුළුවන්. 4.7 වෝල්ට්ස් වලට හදාගත්ත මේ LM317 එක. අපි දැන් බලමු LM317 එකෙන් ඇම්පියර්ස් කීයක් ගන්න පුළුවන්ද කියලා. ඉන්පුට් වෝල්ටේජ් එක 12 වෝල්ට්ස්. එතකොට 4.78 වෝල්ට්ස් ඇවිල්ලා තිනවා රෙගියුලේටර් අවුට්පුට් එක. මම දැන් ලෝඩ් එක ඔන් කරනවා. ලෝඩ් එක ඔන් කරලා ලෝඩ් එක පොඩ පොඩ වැඩි කරනවා 100 mA 4.7 වෝල්ට්ස් එහෙමම තිනවා. 200 mA 4.78 වෝල්ට්ස් එහෙමම තිනවා. 3 mA වෝල්ටේජ් එක හුඟක් ඩ්‍රොප් වෙලා නැහැ. 4 mA ඒත් 4.7 වෝල්ට්ස් තියෙනවා. 500 mA ඒත් 4.7 තියෙනවා. 600 mA 700 mA 800 mA 900 mA 4.7 වෝල්ට්ස් තාම තියෙනවා. 1 ඇම්පියර් 1.1 ඇම්පියර්ස් 4.7 වෝල්ට්ස් මා තියෙනවා තාම. 2 ඇම්පියර් 1.2 ඇම්පියර්ස් 4.7 වෝල්ට්ස් තියෙනවා. 1.3 ampere 4.7 තියෙනවා. 1.5 ampere 4.7 volts තියෙනවා. ඉතින් LM317 එකේ regulation එක අර 7805 එකට වඩා හුඟක් හොඳයි. අපි බලමු තව කොච්චර යන්න පුළුවන්ද කියලා. 1.6 ampere ගියාම හරියටම මේක drop වෙනවා. ඒක මේ data sheet එකේ තියෙන විදිහටම 1.5 ampere ගන්න පුළුවන්. ඊට වඩා ගියොත් එහෙම drop වෙනවා. ඉතින් මේක LM317 එකෙන් 5 volts regulator එකක් හදාගන්න එක හොඳයි කියලා මට හිතෙනවා 7805 එකට වඩා. ඒත් එක මම තව එකක් පෙන්වන්න ඕන. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ මෙතන මේ දැන් power supply එකේ ඇත්තටම 17 watts output කරනවා. නමුත් load එකට යන්නේ 7 watts. ඒ කියන්නේ 10 watts ප මේ regulator එක IC එකේ ඇතුලේ dissipate වෙලා යනවා. ඒතකොට ඔයගොල්ලන්ට තේරෙනවා කොයිතරම් inefficient විදියක්ද මේ regulator linear regulators වලින් voltage drop කරන එක කියලා. 10 watts 10 watts ම අපතේ යනවා අපිට 7 watts output එකක් ගන්නකොට. ඊට පස්සේ මම බලන්නේ මේ ඕනම tip transistor එකකින් එහෙම නැත්නම් ඕනම power transistor එකකින් ඕනම transistor එකකින් හදාගන්න පුළුවන් මෙන්න මේ regulator. මේකයි basically කියන්නේ මේක මේ emitter follow එකක්. emitter follow එකක් කියන්නේ සාමාන්‍යයෙන් regulator එකක් තමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි එකේ circuit එක තියෙන්නේ. අපි බලමු මේකෙන් ගන්න පුළුවන් දෙක කොච්චර ගන්න පුළුවන්ද කියලා. 7805 එකක් එකයි සහ LM317 එකත් එක්ක කම්පයර් කරලා බලමු මේ බේසික් අපිටම හදා ගන්න පුළුවන් රෙගියුලේටර් එකෙන් කරන්ට් කැපැසිටර් එක මොකද්ද කියලා. දැන් මම ඉස්සලා වගේම 12 වෝල්ට් ඉන්පුට් වෝල්ටේජ් එක දැන් මම ලෝඩ් එක ඔන් කරනවා. 5.5 වෝල්ට්ස් එනවා. මේක මේ සීනර් ඩයෝඩ් එකෙන් තමයි වෝල්ටේජ් එක ඩිටර්මයින් කරන්නේ. ඔන් කරාම
5.5 වල නවතිනවා වෝල්ටේජ් එක. දැන් ලෝඩ් එක ඔන් කරොත්, ලෝඩ් එක වැඩි කරොත් ටික ටික 100 mA, 200 mA, 300 mA, 400, 500, 600, 700, 800 පයිනකට 4-5 වෝල්ට් වලින් වැටිලා තියෙන 4.4 වෝල්ට් ම අඩු වෙලා 900 mA ආවම 3 වෝල්ට් වලට වගේ අඩු වෙනවා. ඒතකොට ඊට පස්සේ ඉතින් මේ මේ මේවක යූස් කරන්න බෑ. 3 වෝල්ට් වලට අඩු වුණාට පස්සේ 4 සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැහැ කියේ කියමු. 3 වෝල්ට් වලට අඩු වුණාට පස්සේ ඉතින් මේ යූස් කරන්න බෑ. එතකොට අඩුම ගානේ මේකේ 800 mA වත් මේකේ සාමාන්‍යයෙන් ඉදිරිය ගන්න පුළුවන්. 750 කියමු අපි. ඔව් 750 mA ගන්න පුළුවන් මේකේ වෝල්ටේජ් එක 5 වෝල්ට් වලට වඩා drop වෙන්නේ නැතුව. ඉතින් මේ මොනම ට්‍රාන්සිස්ටර් එකකින් හදා ගන්න පුළුවන් මේ රෙගියුලේටර් එකත් අර LM7805 වලට වඩා හොඳයි. ඒක මම හිතන්නේ මේ අපිට තියෙන LM7805 වලට වඩා හොඳයි. ඔරිජිනල් ඒවා නෙමෙයිනේ අපිට හම්බ වෙන්නේ. ඒ වෙහින්දා මේ එකකින් හරි LM317 එකකින් හරි 5 වෝල්ට් රෙගියුලේටරයක් හදාගන්න එක හොඳයි කියලා හිතෙනවා. 7805 පාවිච්චි කරන්නේ නැතුව. රයිට්, දැන් මම හයි කරගෙන තියෙන්නේ 7805 ඔරිජිනල් රෙගියුලේටර් එකක්. මේක මම ගත්ත සිල්ලෝ ටෝන් එකෙන්. බලමු මේකේ පර්ෆෝමන්ස් කොහොමද කියලා. මේක ඔරිජිනල් කියලා තමයි දුන්නේ මට. 4.96 තමයි වෝල්ටේජ් එක තියෙන්නේ 5 වෝල්ට් වලට වඩා අඩුයි. 5 වෝල්ට් නෑ. එහෙනම් එතකොට ඔරිජිනල් එකේ 5 වෝල්ට් නැහැ කියලා තමයි මට ඉස්සල්ලාම කියන්න වෙන්නේ. අපි දැන් ලෝඩ් එක පොඩ පොඩ වැඩි කරලා බලමු. හන්ඩ්‍රඩ් මිලි ඇම්පියර්ස් ප්‍රශ්නයක් නැහැ. 200 මිලි ඇම්පියර්ස් 4.9 තියෙනවා. 300 මිලි ඇම්පියර්ස් 4.9, 400 මිලි ඇම්පියර්ස් 4.9, 500 මිලි ඇම්පියර්ස් 4.9, 600 මිලි ඇම්පියර්ස් 4.9, 700 මිලි ඇම්පියර්ස් 4.9, 800 මිලි ඇම්පියර්ස් 4.9, 900 මිලි ඇම්පියර්ස් 4.9, 1 ඇම්පියර් ගන්නවා. දැන් 4 වොට්ස් ඩිසිපේට් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. 4.9 වෝල්ට් වලම තියෙනවා. 1.1 ඇම්පියර්ස් 4.9, 1.2 ඇම්පියර්ස්, 1.4 ඇම්පියර්ස් කිසි ප්‍රශ්නයක් නැහැ. 1.5 ඇම්පියර්ස්, 4.8 වලට යාන්තම් අඩු වුණා. ඒ දැන් අපි ඉන්නේ අපර් එජ් එකේ ඉන්නේ. මේකට කරන්න පුළුවන් කරන්ට් වල උපරිමේ වගේ ඉන්නේ. අපි ඊළඟ ස්ටෙප් එක යමු. 1.6 ඇම්පියර්ස් ආපු හැටිය ටක් ගාලා වෝල්ටේජ් එක 0 වෝල්ට් වැටෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම ඔරිජිනල් රෙගුලේටර් එකක්. 1.5 ඇම්පියර්ස් දෙනවා කිසි කරදරයක් නැතුව. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඔරිජිනල් එකේයි චීප් ක්වොලිටි එකේයි තියෙන වෙනස.